පාපස්ස අකුලනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකනං ඒතං බුද්ධාන සාසනං සමාධිය
ಸಂಭವಿಷೇಕರ ಧಾರಣ ಮಂಡಲ ವಿಭೂಷಣಿ ಲಕ್ಷಗೀತ ವಾದಿತ ವಿಶೂಕ ದರ್ಶನ ಮಾಲಾ ಗಂಧ ವಿಲೇಪನ ಧಾರಣ ಮಂಡಲ ವಿಭೂಷಣಕ್ಕೀರಮಣಿ ಸಿಕ್ಕಾಪದ ಸಮಾಧಿಯಾಮಿ ಚಾಕಯನ ಮಹಾಕಯನಾವೇದನೇ ಸಿಕ್ಕಾಪದಿಯಾಮಿ ಚಾಕಯನ ಮಹಾಕಯನಾವೇದನೇ ಸಿಕ್ಕಾಪದ ಸಮಾಧಿಯಾಮಿ ಸಿಕ್ಕರನೇನ ಸತ್ಯಂ ಅಷ್ಟಾಂಗೋಪಕೃತಿಲಂ ಧಮ್ಮಂ ಸಾಧುಕಂ ಸುರಕ್ಷಿತಂ ಕೃತ್ವಾ ಅಪ್ರಮಾದೇನ ಸಂಪಾದೇತ. Yeah.
උදෑසන සිල් සමාදන් වෙනවා. අපි ඉත වෙලාව ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙයි. පෙරදමේ හැම දිනම අස්සාර සීලේ සමාදන් වෙනවා. සත වෙනදා අපි දෛනික සීලේ හැටියට පාස සීලේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා. අද දවසේ අපි තවත් සිල්පද තුනක් සමාදන් වෙනවා ආරක්ෂා කරනවා. විශාල භෝජනයෙන් වළකින්නට කියන්නේ ඉරාවර ප්‍රතියාට පස්සේ ආහාර ගැනීමෙන් වළකින්නේ. ඊළඟට නැතිින් ගැයින් ගැයින් විසුද ගැයින් මෞර්ය දෙවිදවන් බැරීම් ආදියෙන් වළකින්නට. ඊට පස්සේ උත්සාහකම මහා ආසන ඇතුළු නොකර දැන් මේ ශික්ෂාපද දැන් අපි වෙනදා ආරක්ෂා කරන පංච සීලය සීලයක් හැටියට ගත්තහම වෙනම කොටසකට ඇතුළත් වෙන්නේ. අද දැන් මේ අපසිල් හැටියට අප සමාදන් වෙන ශික්ෂාපද තුන තවත් කොටසකට ඇතුළත් වෙනවා. ඒක පංච සීලය හඳුන්වනවා ලෝක වෛද්‍ය ශික්ෂාපද හැටියට. ඒ කියන්නේ ලෝක සම්මත වූ කාරණා අපි ඒව සමාදන් වුණා නොවම දැන් අපි හිතමු යම් කෙනෙක් ප්‍රාණාපකාසාවේ මනී ශික්ෂා පද සමාදියාද කියලා සමාදන් වුණා සමාදන් නොවම ඒක අකුසලයක් කියලා පිළිගත්තා නොපිළිගත්තා ප්‍රාණඝාතයක් සිද්ධ කළොත් සතෙක් මැරුවොත් ඒක අකුසලයක් නිසා ඒක තමයි සමාදන් වෙන්න තරක් සාධයක් නෑ. ඒක පිළිගන්නට වල ප්‍රමුඛුත් නෑ. බෞද්ධ වෙන්නට වල ප්‍රමුඛුත් නෑ. ඒ කොහොම හිතියවත් තවපතකගේ ජීවත් වීමේ අයිතිය නැති කරන තමන්ට මෙලම හෝ පරලොව හෝ සතර බොහෝ අවස්ථාවල තමන්ට ජීවත් වීමේ අයිතිය යම්මකට හොතු වෙනවා. අකාලේ මරණයටපත් වෙන්න පිටු වෙනවා. එතකොට ඒක බුදු සමාධිය දේශනා කරන නිසාවත්, දෙවි කෙනෙක් දේශනා කරන නිසාවත්, කවුරුත් අපට දඬුවමක් දෙනවා නෙමෙයි, ඒ හේතුව තමයි මේ පදේ සිද්ධ වෙනවා. ඒකට අනුකූලව වර්තමාන ධර්මයෙන් වළකිනවා කියලා සමාදන් වීමක් අවශ්‍ය නැහැ. එතකොට සරකමත් එහෙමයි, සාමිච්චාචාරයත් එහෙමයි, මුසාවත් එහෙමයි, බද්ධපාණයත් එහෙමයි. එතකොට මේවා හඳුන්වනවා ලෝක වර්ජ්‍ය. ලෝක වර්ජ්‍ය කියලා කියන්නේ විශ්ව ධර්මයක අනුකමයි ඒක ප්‍රතිපලයක් කියලා දෙන්නේ. ඒක මම කැමතිද නැද්ද, මම සමාදාන බවද නැද්ද කියන කාරණය තමයි. දැන් අදාසි අපසින් හැටියට සමාදාන වුණා කවර ශික්ෂා පද තුන. ඒ වගේ ප්‍රඥප්ති වර්ජ්‍ය. ප්‍රඥප්ති වර්ජ්‍ය කියලා කියන්නේ දැන් අද අපි සංකල්පය තාමතරව හයලි ශික්ෂා පදයේ සමාදන්නේ විකාල භෝජනා වේගනමී ශික්ෂා පදන් කියලා. ඒ කියන්නේ ඉරාවර ගියාට පස්සේ ආහාර ගන්නෙ නැහැ. දැන් ඉරාවර ගියාම ආහාර ගන්නවා කියන එක පාපයක් නෙමෙයි. ඒක අකුසලයක් නෙමෙයි, ඒක වැරද්දක් නෙමෙයි, ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි අදෘෂ්ටි සමාදන්නාට පස්සේ ඉරාවට ගිහම ආහාර ගත්තොත් අපි වරදක් කරනවා. ඒ වරදක් කරනන්නේ ඇයි? අපි එහෙම නොකරන්න පොරොන්දු වෙච්ච නිසා. අපි එහෙම නොකරන්න අනිත්‍යව කරගන්නවා. පොරොන්දු කියලා කියන්නේ අපි බුදුහාමුදුරන්ට පොරොන්දු වෙනවා, වෙන කාටවත් පොරොන්දු වෙනවා නෙමෙයි. තමන්ගේ හැද්ද සාක්ෂි. තමන් අනිත්‍යතාවයක් ඇති කරගන්නවා. මම අද දෙමෙකකින් යන්න කියලා ඉන්නවා. මම අද මේවා කරන්නේ නැහැ. එතකොට එහෙම කරන්නේ නැහැ කියන මුස්තාරගෙන ඉඳලා හිතනකොට අපි වරදක් කරනවා. ඒ වරද කරනවා අපි ලෝකෙට අපරාධයක් කරන නිසාවත්, අනිත්‍යයට කරදර කරන නිසාවත් නෙමෙයි. අපි ඇති කරගත්ත සම්පූර්ණ අපිට පිහිටන්න බැරි වෙච්ච නිසා අපි අපි වරදක් කරනවා. එතකොට ඒක තමයි ප්‍රඥප්ති වර්ධය. ප්‍රඥප්ති වර්ධය කියන්නේ අපි සමව ගන්නවා. ඒක නැත්තම් දෙන කෙනෙක් විසින් අපට කනවලට ඒක සත්‍යම වෙන්න පුළුවන්. සම්මත විසින් ඒක කනවලක් කරන්නත් පුළුවන්, වෙන කෙනෙක් විසින් කනවලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ලෝකයේ වරද කියන්නේක වරද නිවරද පිරමේ කරන මෙතනදා තුනක් තියෙනවා ලෝකේ.
පළවෙනි නිබ්බාන තමයි විශ්ව ධර්මයේ දෙවෙනි නිබ්බාන තමයි ලෝක සම්පතිය තුන්වෙනි නිබ්බාන තමයි සමන්ගේ අනුස්සතිය. එතකොට ඔය කාරණාවත් තමයි අපි කරන දේ වැරද්දක්ද නිවැරද්දක්ද කියන එක තියෙනවා. පළවෙනි එක විශ්ව ධර්මයේ කියලා කිව්වේ හේතුඵල ධර්මය. එතකොට ඒ අදාළ හේතුව ජනිත කරන අදාළ ඵලය සැලසෙනවා. එතකොට අයහපත් වූ හේතුවක් ජනිත කළොත් විකෘති හේතුවක් ජනිත කළොත් ඒකෙන් විකෘති ඵලයක් අයහපත් ඵලයක් දුක්ඛ සහගත ඵලයක් ඇති වෙනවා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් පිංකමක් කියලා හිතුවත් කරන්න දෙයක් නැහැ. මේක සබ්බහරයක් කියලා හිතුවත් කරන්න දෙයක් නැහැ. එහෙම කළාම මේක තමයි තමයි. උදාහරණයක් ඇහිලා ගත්තොත් අපි හිතමු දැන් අපි බෞද්ධ හිතියට පිළිගන්න සත්‍යක් වරමක අකුසලයක් කියන්නේ අපි හිතමු වෙනත් ආගමක කෙනෙක් කල්පනා කරනවා දෙවියන් වහන්සේ නිසා හැදුවා ඒක පස්සෙ සියලු සත්ත්ව බලය මෙහිසාවේ ප්‍රයෝජනයි. ඒ නිසා තමන්ගේ ආහාරයේ සබහාපත ක්‍රියාවලිය කරනවා කියන එක වැරද්දක් නෙමෙයි. නිකන් සත්තරම් යන්නේ ගොතු දුන්නේ හැබැයි තමන්ගේ කෑමට සබහාපත ක්‍රියාවලියක් කියන එක ඒක වැරද්දක් නෙමෙයි කියලා අපි කෙනෙක් හිතනවා. තමන්ගේ ආගමට අනුව. එහෙම හිතන කෑම සබහාපත ක්‍රියාවලිය. ඒතොර ඒක නැත්නම් වැරද්දක් කියලා හිතන්නේ. ඔහුගේ ආගමට අනුව ඒක සමාජාචාර සම්පන්න විදිහට ලෝකේ තමන්ට අයිති දෙයක් තමක් කළේ කියලා හිතනවා. ඒක හිතාගත්තට කරන්නේ නැහැ. තාපකිතේ ජීවත් වීමේ අයිතියයි නැති කරන්නේ. ඒක තමයි තමන්ට කවදාහරි සතර ජානනේ තමන්ට අකාල තමයි ජීවිතය අහෝසි කරන්න පිළිදෙල. අපි හිතමු දැන් මුස්ලිම් වගේ ආගමක් ගත්තාට පස්සේ ඒ දෙවියන් වහන්සේ ලොපිලිගන්න සියලු දෙනා මිත්‍යාවස්තිකය එබඳුයි ධර්මයේ කිරීම දෙවියන් සතුටු වෙන මහා සත්‍යයක් හැටියට එතනත් ඇත්තක අදහස ඇතක. ඇතිකරත් ඒක සතුටින්ම මිනිස්සු බලන. ඒතකොට ඒකම හිතන්නේ අපි කරන්න පොදද? මේ විදිහට සත්‍යවස්තිය ගොඩනගන ඒගොල්ලෝ විශ්වාසයෙන් ගොඩගන්න දෙවියන් වහන්සේ පිළිගන්නා තැනට සමුදවන්න පුළුවන් නම් හොඳයි. බැරිනොත් ඒගොල්ලන්ගේ ජීවිතේ යනවා කියලා හොඳයි. ඒ විශ්වාසයෙන් වරක් ගන්න. ඒක මේක තමයි අපිට කරන්න පුළුවන් ලෝක වෙනින් කරන්න පුළුවන් හොඳම දේ. කියලා ඒගොල්ලෝ හිතාගෙන සතුටින් ඉන්නේ බලන්න. ඒක දෙවියන් සතුට කරන්නට තියෙන හිම නැත්තම් ඒකෙත් සතුට වෙනින් කරන්න පුළුවන් හොඳම ක්‍රියාවක් හැටියට හිතාගෙන එහෙම කරනවා නම් එහෙම තමයි කියලා ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලගේ අදහස මොකක්ද? ඝාතනය කරන ජීවත් වෙන මිනිස්සෙක් නම් අසාවේ සමන්පත් අකල්පන්නේ. එතකොට මේ විදිහට තමයි සොරකම කියන එක අපි හිතමු වැඩිපුර තියෙන තැනකින් ගත්තට කරක් නැහැ. හොඳක් තියෙන තැනින් අරගෙන දුප්පතුන්ට දුන්නට කරක් නැහැ. මේ නිසා අසාධාරණ විදිහට හම්බ කරගෙන තියෙනවා. ඒ නිසා අපි එතන අපි ටිකක් ගත්තට කරක් නැහැ. මේක මොන විදිහට සාධාරණ කරන එකවත් හරියක් නැහැ. සමන්පය කියලා කියන තුන අනු සමන්පාතක කරගෙන තියෙනවා. ඒක සොරකම කරලා හරි මේ වගේ සමාන කරකට කියලා කියනවා. මේක සමාන කරකට කරගෙන තියෙන්නේ. ඒක සමාන කරකට කරගන්නට එක්කෝ නීත්‍යානුකූල එහෙම නැත්නම් වෙන කෙනෙක් සමාන්ත පරිත්‍යාග කරන එහෙම නැත්නම් සමාන උපයාගෙන එහෙම නැත්නම් සොරකම් කරගෙන මොකක් හරි කරගෙන දැන් ඒක මගේ කියලා ඒක නැත්නම් ගන්න කරගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට අපි කල්පනා කරනවා මේ මොස්තරණේ වරකට කරගන්න මේ ආරම්භය ඔස අසාධාරණ විදිහටයි මේ හම්බ කරගන්නේ. ඒකෙන් ටිකක් අපි ගැස්සට තමක් නෑ. ඒකෙන් ටිකක් අරගෙන දුප්පතුන්ට දුන්නට තමක් නෑ කියලා. ඒ කොහොම හිතුවත් අපි ගන්නෙ අර පුද්ගලයා සතුදේ අයසා විදිහට නම් එතකොට එතන අපි වැරද්දක් කරනවා. හැබැයි ධාර්මික උපයාගෙන කියලා මේ ගත්තොත් ඒක බරපතලයි. අර විදිහට අයසා විදිහට සම්බ කරගෙන තියෙන දෙයක් ගත්තොත් ඒක කරද්දක් තමයි. හැබැයි අච්චර බලපතල දෙයක් නෙවෙයි. ඒක ඒ කර්මයේ තියෙන මහා අල්පතාවද්ද මහා පාවද්ද.
ඒකන පොතම ප්‍රතිසන්ද විපාක. ඊට පස්සේ අර අනිත් කතාව ධාතකේ කරහම ඒ කතාවේ ජීවත් වීමේ අයිතිය නැති කළ නිසා මට ජීවත් වීමේ අයිතිය නැති වෙනවා. එතකොට උත්තරදාත පස්සේ දිවිසොරය. ඒක හඳුන්වනවා ප්‍රවෘත්ති විපාකය. ප්‍රවෘත්ති විපාකය කියන්නේ සමත්නාකාරය ප්‍රවෘත්ති කියලා කියනවා. සමත්න කාලය කියන්නේ සමත්න කාලය තුළ ලැබෙන විපාකය. දැන් කුසලයේ තියෙන සත්‍යය අපි හිතමු යාපිසි කෙනෙක් ඉස්සරහා මේ ස්වාමිවහන්සේ බොහෝ පිළිවත් වුණා කෙනෙක් උභහත්යක දාන ටිකක් පූජා කරනවා. එතකොට දැන් අපි හිතමු මේ ප්‍රදේශයේ අර වෝකින් මාක් කියලා අර හාමුදුරුවෝ වැඩම කරනවා කියලා කියන්නේ. ඒ උභහත්ය අනේ බොහෝ මේ පාරාදමින්ද වැඩම කරලා අනිත් ධර්ම ප්‍රාර්ථනා කියලා දෙනවා බොහෝ ගුණවත් කෙනෙක් උභහත්යක දාන ටිකක් පූජා කරන්න ඕන කියන අදහසක් ඇති. අපි හිතමු දැන් ඒ අදහස ඇතුළත ඒ කරන්න ඉස්සරවට කොහොමද ගියේ? දැන් මරණ මොහොතේ අර එතකොට ඒ නාමදරුව ගැන හිත පහදවා ගැනීම නිසා දානයක් දෙන්න ඕන කියන ඒ ප්‍රසන්නදීය සිත නිසා සුදති උපදේ. අන්න ප්‍රතිසන්දී පාඩක. අර සුදති උපදේ ඒ කුසලෙන් ආහාර ලැබෙන්නේ. එයි අපි ආහාර පතන බාහිර වශයෙන් ඒ ක්‍රියාව කළේ නැහැ. උදාහරණයක් කුසලෙහි නිවේද. අපි හිතමු හිත පහදවාගෙන ඒ බලාපොරොත්තු එක්ක විදිහට ආහාර පානක් ප්‍රකටව උපහත්ක කෙතරම් දේවා. දැන් අපි කුලතියෙත් උපදින ආහාර ප්‍රය. දැන් අරමං කියන්නේ දැන් ඔය විදිහට මානසික කොටස 10කට කොටස කරන දෙකක් තියෙනවා. ඒ දෙකක් තමයි සම්පූර්ණව වන බව තමයි. ඒකට ප්‍රධාන විපාක ප්‍රවෘත්ති පාක දෙකක් තියෙනවා. කාම උත්පත් වෙන පස්සකට කාම උත්පත් වෙනවා. චේතනාව වඩා බලවත් වෙනකොට වඩා බලවත් කාම. ඒක කොසමන පස්සකට තියෙනවා. සතාවරකට විශේෂ මදුරුවකට අපිට එකවරම සිතිවිල්ලක් කාම සම්බෙත්. හැබැයි අනිත්තරකට එහෙම බෑ. ඒක වඩා ලොකු සාමයක් අපිට ගන්න වෙනවා. පෑහෙන වෙලාව ඒ ගැන හිතන්නද විශේෂයෙන්ද දැන් සිතුවිලි බොහෝ ගණනක් ඇති වෙනවා. ඒක තමයි කරන්නේ තරහට. ඊළඟට අපි හිතමු අපි යම්කිසි පුද්ගලයෙක් පිළිබඳ දීර්ඝකාලීන වෛරයෙන් ඉන්නවා. වෛරයෙන් ඉන්න කොයි වෙලාවකද මරන්න කියලා හිත හිත හොය හොය බල බල ඉන්නවා. දැන් කරන්නේ තමයි බාපාව. ඒ විදිහට අර මනෝභාවයේ වෙනස් වෙන්න වඩා දූෂිත වෙන්න දූෂිත වෙන්න අකුසල කර්මේ වඩා බලන්න. ඒ වගේ තමයි කුසල කර්ම. ඒ ස්වාමීන් වහන්සේගේ දීර්ඝ කාලයක් සිට පහදවා ගන්න පහදවා ගන්න. ධන සතුට වෙන සතුට වේ. උන්වහන්සේගේ යහපත වැඩිපුර අපේක්ෂා කරන්න තමයි. එතකොට මේ උන්වහන්සේට මේ දානතික පූජා කරන උන්වහන්සේ සුවසේ ගුණධර්ම වලින් උන්වහන්සේට අනිත්‍යයට ගුණධර්ම ගන්න මඟතරක උන්වහන්සේ ශාසනය පවත්වන ඒ නිසා උන්වහන්සේට කල්පනා කරන කීය දැන් වඩාම ගැඹුරින් අපි කුමරි කල්පනා කරනවා කල්පනා කරන්න කරන්න ඔය කුසල වඩා ගන්න ඒ බාහිර ඊළඟ බාහිරයෙන් අපි අර ධර්මයේ කරන්නේ සාමාන්‍ය සැපේන මදුරේ ඝාතනය කරන කෙනෙකුගේ මදුරුවා අමු ප්‍රේමයෙන් රැකිනවා කියනකොට ලෝකෙට හපක් කරනවා කියන එකක් නෑ. ඒත් එහෙම සැපේක ඝාතනය වෙනකොට එතරම් සිද්ධ වෙන කර්මයක වඩා වැඩි අපි ගලේ පොලේ සැපේ ඝාතනය කළොත් මොකද ඒ සත්‍යයෙන් සමාජයේ යම් කිසි ප්‍රමාණයක යහපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ කරන බලවත්. මනුෂ්‍ය ඝාතනය කරනකොට ඊට වඩා බලවත් වෙනවා. ඒ මනුෂ්‍යයා ගුණධර්ම වල කෙනෙක් නම් ඊට වඩා කර්මය වඩා බලවත් වෙනවා. ඒ මනුෂ්‍යයා සාපෘතිය දක්වන බව කරන කෙනෙක් නම් තවත් බලවත් වෙනවා. ඒ මනුෂ්‍යයා සෝමන කෙනෙක් නම් තවත් බලවත් වෙනවා. ඒ තරමට රහත් කෙනෙක් නම් තවත් බලවත් වෙනවා. සංඝාතක
කප කරන්න. හැබැයි එතන තවත් පැත්තක් තියෙනවා. දැන් යුද්ධයම රජු යුද්ධය සඳහා මෙහෙවට මේ පුද්ගලයන් ඝාතනය කරන්න කියලා රජු අනතරම් යන්නේ. එතකොට රජුන් තෝරන්නේ සතක් සාසන රැකගන්න. දැන් රැකගන්න තමයි මේ මෙහෙයුම දියත් කරන්නේ. එතකොට අවස්ථාව උත්තර ඝාතනය කරන්න අනදෙන්නේ තෙම්පතිය. එතකොට රජු මේ විදිහම කරන්න මෙච්චරක් කරන්න කියලා එහෙම ඉතලස්පත් කරන්න බැහැ. නම් චක්‍රය දකිනවා දැන් මේ මෙහෙයවීම නිසා සාල පිළිසක් නැරඹෙනවා. රජුන්ට මේක දැනගන්න අමාරුයි. රජු එකට කැමති රජුන්ට එහෙම එකක් කරන්න ඕනේ නැහැ. දෙමළ බලන්න සිංහල බලන්න නැදේ යෝගමයි. මේ රටකම සාසනය රැකගන්න. ඒ නිසා අන්තිමට රජුව තීරණය කරනවා එහෙනම් යුද්ධය නවත්තලා ගංගා සතනට යනවා. දැන් ගංගා සතනට යනවා කියන එකෙත් තේරෙනවා සජ්ජනන්තකෝටි අනිත්‍ය ඉස්සරහට දාලා තමන්ට මේ සංස්කෘත් කරගන්න කියන එක නෙවෙයි. සජ්ජනන්තකෝටි වැඩිදෙනෙක්ගේ ජීවිතය රැකෙන්න ඕන. ඒ වගේම රටකම සාසනය රැකෙන්න ඕන. ඊළඟට හිතන්න තමයි තමන්ගේ ජීවිතයේ අභියෝගයට ලක් කරගෙන බහදරුවක් කරන්න පිළිතුර කියලා රට රැකෙන්න. එතකොට මේ අභියෝගේ බාධා. ඇත්තටම එතනදි සාමාන්‍ය විදිහට හිතේ තියෙනවා සතුට විතරයි ජීවිතේ. එතකොට තාප්පයෙන් හතනේ ඥාන ඒ අපේ කරන්නේ තියෙන්නේ. තාප්පයෙන් හතනේ කරන ඍජුව අනුබල දුන්නා නම් ඒ අපේ දහතනේ නේද? වක්‍රවත් බල දුන්නා නම් ඒ ප්‍රකාශයේ කටපාඩම් තියෙනවා. හොඳ චේතනාවේ කුසල විපාකේ වැඩ විපාකද හොඳ චේතනාව නිසා හරි අපරාධයක් කරන ලෝකෙක ඒකෙදි වෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු සාසලේ චරිතය හදන්න ඕන කියලා හිතාගෙන හොරකම් කරනවා. ඒක චරිතය හදන්න හිතලා ඒක හොරද තමයි. හැබැයි හොරකම් කරන එක ඒක පාපකමයි. ඒක අර අකුසලේ නිසා මේ කුසලේ කීනද මේ කුසල චේතනාව නිසා අකුසලයක් යම් ප්‍රමාණයකට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ අවස්ථාවක් තියෙනවා කියන්නේ. අර දැන් පුදුජක රජුගේ සම්පූර්ණ මේ විදිහට සම්පූර්ණ සම්මුල විහතලේ කරනවා කියන්නේ වෛදී චේතනාව කියන එක කළාම කාටද බලපෑ. ඉහත වෛදී චේතනාවත් තියෙන්නේ. සාපේ රැකගන්නවා කියන අදහස තියෙන්නේ. ඒක එතන හොඳ අදහසක්. ඒ හොඳ අදහස නිසා අපිට කරක්ෂක්තිය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ කිරීම එක නැති වෙනවා කියන එක නෙවෙයි. එතකොට දැන් මේ විදිහට මානසික තත්ත්වය කොහොමද උත්සාහ වෙන්නේ? ඒ ප්‍රමාණයකට ලැබෙන විපාකය වෙනස් වෙනවා. මේ මානසික තත්ත්වයක් එක්කලා අපි බාහිර කොහොමද හසුරුවන්නේ? ඒ ප්‍රමාණයත් එක්කලා විපාකය එතකොට අන්නයි ජීවිත රැකීම සිටීම කුසලයි. ඒ සිටීමේ චක්‍රයක් හැටියට සතෙන් ගන්නතේ කීයක කුසලයි. එතකොට අන්නයි ජීවිත රැකීමට සිටු කර්මය වැඩ මතක තියාගන්න. තවයි ජීවිත දාසකෘතියේ කර්මය නැත්තම්. හැබැයි අන්නයි ජීවිත රැකීමට කියලා හිතනම සතු බරකට අර වෛරී චේතනාවෙන් වේදනාකතෝ මාර්ගකම කාටද බරපතල නැහැ. පරිසෝර ටිකක් ලිහිල් වෙනවා. මොකද මෙතන චේතනාව විනාශකාරී චේතනාවකට වඩා සෞඛ්‍ය චේතනාවක්. හැබැයි නම සෞඛ්‍ය චේතනාවෙන් නම් සෞඛ්‍යකෙදි ජීවත්වයේ අවස්ථාවලදී අහිමි කරන්නේ. එතකොට බාහිරවස්තේ අපිට ඒක යන්නමානේට විපාකයක් ඇතිකරනවා. එතකොට ඒ නිසා බුදුසසුනේ යෝජනා කරනවා අපි මෙතනෝක හැදෙන්නේ නැතුව දෙකම බුදුරජාණන්ගේ ගලසින් නිඳෝද ඒ ප්‍රභා සතුටුදහකනේ කරන්නේ නැමේ ඒ සතුට උපදින්න තියෙන සංස්කරේ වෙනස් කරනවා. එතකොට අපිට සත්පුරුෂයන් ලොක්නරතු අපිට ඒ පැත්තට සලස්වන්න විදිහට
ඒ විදිහට බුදුදහමේ යෝජනා කරන්නේ කවයක් වෙනාට පස්සේ කවයක් එක්ක හැප්පෙන එක නෙමෙයි. හේතුව සම්බන්ධයෙන් ඒ හේතුව ගැන. දැන් අපි ඉපදුනාට පස්සේ දුකයි දුකයි කියලා උපන්න ජීවිතේ සම්බන්ධව අපිට මොකක්වත් කරන්න බෑ. ඉපදුනාට පස්සේ කොහොමවත් මේක විඳලා දැනගන්න ඕන. ඉපදුනාට පස්සේ දැනගන්න අවශ්‍යද නැහැ. බුදුනාට පස්සේ ඉපදුනාට පස්සේ දැනගන්න අවශ්‍යද නැහැ. කරන්න බුදුරජාණන් උපදිනේ කරත් වැරදෙක උපදිස්වාසකට වලක්වන්න. ඒක ජනිතනාවක් හේතුව තමයි හටගත්තට පස්සේ අපට ආයෙමත් කරන්න බැහැ. ඒක ප්‍රතිනිත නාමස්තු කරගෙන පුංචි පුංචි වෙනස් කරන්න පුළුවන්. පුළුවන් සරසක් වුනේ අපිට ඒක ලෝමාන කරන්න බැහැ. ඒ මොකද මේ අපිටලේ කිසිම කරන දේවල් හෝ කාටවත් නිවැරදි කරන දේවල් නෙමෙයි හේතු කළසන තමයි. මිනිස්සු දෙරෝග වලින් වළක්වා ගන්න පරිසරය පිරිසිදු කරන්න. ඒක පරිසරය පිරිසිදු කරනවා ලක්ෂණයට කියලා ප්‍රමාණකෝලෝ කියලා මිනිස්සු රැකගන්න උත්සාහය. ඒ නිසා නගර සමාජයේ ඒ රැකියාවට යනම අපරාධයක් නෙමෙයි. හැබැයි ඒ රැකියාව තුළ එයාට අපතර කුසල සිද්ධියක් පොදු අවස්ථාවක්. හැබැයි අලුතෝම එක්ක එයා රැකියාවට යන්නේ නම් මිනිස්සු තරම්මයි තියෙන්නේ, මිනිස්සු තරම්මයි කල්ලි හම්බවෙන්නේ, තමත් නෑ මොකද ඒක ඇත්ත. ඒත් එයා යන්නේ නම් බලන්න. එතන එයාගේ රැකි එයාගේ ලෝකප්‍රියම අභිමානය. එයාට එතකොට මේ මොනවද විරෝධී වෙන්නේ කියලා ඒක සම්බන්ධයි. එයා දන්නවා මෙතන ගහතලයක් සිද්ධ වෙලා ගහතලේ කරනවා මේක තමයි මම අල්ලන්නේ. ඉතින් යාකට කැමතිද යන්නේ? එතකොට එතන අපතේ වාර්තා දෙන්නේ නැහැ. ඒක ප්‍රකටම වෙන්නේ තියන්නේ මේ වදරෝ කරන්නේ කියලා නේ. ඒතර බොලික පදනම අපි පහතරේ ඉතිරි කරලා හැමතැනම මොදි ඉන්න තවත්. ඒක අමතරව අපතේ යනවා තමයි කියන්නේ. දැන් බුදුදහම වාදියෝ ඒ මෙහෙම ආරම්භකයේ දැන් මේකෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි
යම්කිසි සතිග්‍රහණය කරනවා කියන එක අකුසලයක්. ඒක අකුසලයක් වෙන්නේ මානසික කොටස සහ බාහිර කොටස කියන මේකව දෙකම අතර මේ දෙක යම්කා උත්සාහ කරනද ඒ උත්සාහ කරන ප්‍රමාණය මත ඒ කර්මය සිය දහස් ගුණේ විවිධ සබහවනේ එකතු වෙන එකම අවස්ථාවක් එකක නැහැ කමදාය සියක් දෙකක එකතු වෙනවා ඉදහතරේ කළොත් ඒ සියක් වෙන සියක් විදිහටයි කාර්යය ඒක එකම විදිහට සමාපතුලවන්න උසලයක් දෙන්න සියලු දනාලික කියලා එක කුසලයක් කරගත්තයි කියලා හැමෝම එක් කුසලයක් එක ප්‍රමාණයෙන් කරගත්ත කියන්නේ නෙමෙයි දැන් ඒක තමයි පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙකුට මේ හොඳ නරක යහපත අයහපත තීරණය කරන්නට බුදුදහමේ කියලා දෙන කලින් නිවඳන තමයි ඒ විශ්ව ධර්මය ඒක දෙවියන්ගේ පැමිණීම නිසාවත් බුදුසමඳුරගේ පැමිණීම නිසාවත් වෙන කෙනෙක් කිව්ව නිසාවත් මම කැමති නිසාවත් මම අකමැති වෙච්ච නිසාවත් මෙලෙයේ සිද්ධ වෙන්නේ ඒ හේතුවට අදාළ ඒ ඵලය ඒක තමයි විස්තර. එතකොට ලෝකමය ශික්ෂාපද කියලා කියන්නේ විස්තර ධර්මයේ කරුණු වරද සිද්ධ වෙන්න කොහොමද ඒ මොකද කියන්නේ අපි වැලකී සිටිනවා. දෙවනාගය තමයි සමාන සම්මතිය. ඒ කියන්නේ දැන් අපි කියන්නේ ලෝකවත්ද සහ ප්‍රඥාවත් කියන ප්‍රඥාවත් කියන සමාජයේ සමවාදයක් කියන්නේ සමාජයේ සමවා ගැනීම නිසා අපි ඒක ඉක්මෝලියත් අපි වරදක් ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මේ රටේ සහ ලංකාවේ ගත්තන් පස්සේ රියපදවලට ප්‍රියපදවල අසුබ තියෙන නිසා කොහොමදත්තේ අපිට මේ පදවන්නවත් කාර්ය වුණා. එතකොට දෙමළ රටකට ගියන් පස්සේ ප්‍රියපදවල අසුබ තියෙන්නේ වම් පැත්තේ ප්‍රියපදවන්නවට කාර්ය දකුණ පැත්තේ. එතකොට අපේ රටේ නම් මෙහි ප්‍රයෝජනවත් කියලා ඉවත්කට ගිහින් අපිට ඕන විදිහට ක්ෂේත්‍රයක් හදන්න නැහැ. ඒක තමයි ආරම්භයක් කරලා. එතකොට තමයි වෙන්නේ. අපේ රටේ හිත කරන්නේ නැහැ මම මේක කරලා කියලා කිව්වට කාටවත්. ඒ රටේ සම්මුතිය. ඒ රටේ නීතිය. ඒ රටේ නීතිය කිව්වොත් අපි වරදක් කළා. අපි මුලියක් කළා. ඊළඟට තව එහෙම සමාන සම්මුතිය තියෙන්න පුළුවන්. එතකොට විවාහය. එතකොට අපි හිතමු දැන් මුස්ලිම් වගේ කෙනෙක්ට හතර දිනක දක්වා සම්පතව වහ කරගන්න පුළුවන් සම්මුතිය. ඒත් ඒගොල්ලන්ට සම්මුතිය තියෙන නිසා ඒ සම්මුතියත් එක්ක ඒගොල්ලෝ කටයුතු කරනවා. එතකොට එහෙම සම්මුතියක් නැතිකමට එක විවාහයක් කරගෙන ඒක විකසන ලෝකයේ අවුලක් කරගත්තට ඒක තරන්නේ නැහැ. එතකොට මේ වගේ සමාජ සම්මුතිය. මත අපි කරන දේ සුබද නරකද වැරද්දක්ද සත්‍යමයක් කියලා කියනවා. තුන්වෙනි තමයි තමන්ගේ සෞද්ධික අධිෂ්ඨානයේ සම්පූර්ණයි. දැන් අභාගයෙන් ප්‍රතිසමාදන් වෙලා මේ අතිරේක ශික්ෂාපද තුනක් සමාදන් වෙන්නේ ඒ සෞද්ධික අවස්ථාවයි. අද අපි ප්‍රතිසමාදන් වෙච්ච දවසේ විශාලේ ආහාර ගත්තම ඉරහෙදෙනම ආහාර ගත්තම ඒක වැරද්දක් වෙන්නේ විශ්ව ධර්මයකට නෙමෙයි. වැටකමෙක පාපයක්වත් අපරාධයක්වත් අකුසලයක්වත් නැහැ. ඒකේ හිතලෝක දෙන්නේ ලෝක ධර්මයක් වෙන්නේ නැහැ. ඒ වගේම කොයි මාතකවත් භෞතික සමයක වැරද්දක් කියලා හිත රටක සම්පූර්ණියුත් නැහැ. සමාජ වල සම්පූර්ණියුත් නැහැ. හැබැයි මම අද මේ දෙයින් වැළකී සිටිනවා කියලා තමයි සමාදන් වෙලා එහෙම කෙනෙක් ඒක ඉක්මවාගියොත් ඒක වරදක්. ඒක තමයි පුද්ගලික කාරණා. විශ්ව ධර්මයේ සමාජ සම්මුතිය තමයි පුද්ගලික කාරණා. කියන කාරණා තුනම මත අපි කරන කාරණය විමසා බලන්නට පුළුවන් නම් ඔය කාරණා තුනෙන්ම නිදොස්නා. අන්නේක ඉතාම හොඳ මෙහෙරදී සත්‍යවාදයක් කියලා කියන්නේ.
එනිසා බුදුරජාණන් වහන්සේ හොඳවරක තීරණය කරනකොට කුසලකපයි තීරණය කරනකොට අර සම්බලත්ක රාහුලවාද සූත්‍රයේදී දේශනා කරන රාහුල ඔබේ සිතනකොට කියනකොට කරනකොට සැලකිලිමත් වෙන්න සත්වේක්ෂා කරලා බලන්න මේ තමන්ට අනාත්මයේ පිහිට පවතින ලෝකික අනාත්මයේ පිහිට පවතින තමන්ට ලෝකයක දෙපාපතම අනාත්මයේ පිහිට පවතින එහෙමනම් මේක ලොකල යුතුයි ඒක අධර්මයි ඒක අකුසලයි අයහපතයි යම තමන්ට අනාත්මයේ පිහිට පවතින නැතිනම් ලෝකයක අනාත්මයේ පිහිට පවතින නැතිනම් දෙපාපතම අනත්යක් වෙනවා නම් අර්ථයක් යහපතක් වෙනවා නම් ඒව තමයි කුසල ඒව තමයි සද්ධාන ඒව තමයි සත්‍යය ඒව තමයි යහපත කියලා ඔකේ සබඳන දැන් ඔය කරන්නේ සබඳන කරගෙන බැලුවම අපි කරන කටයුතු සමහර වෙලාවට ඔකේ එකපැත්තක් විතරයි ඔකේ තනකිනුත්තේ ධර්මානුකූල ප්‍රතිපත්තිය වෙනකොට අපි ඒ දෙපැත්තම පිළිබඳව සැලකිලිමත් වෙනවා. ධර්මානුකූල ප්‍රතිපත්තිය කියන මොකක්ද කියලා හිතාගෙන ඉන්නේ සාන්දර්යමයක, සීලදන්නේක, භාවනා කරන එක, මන අහන එක, දාන දෙන එක. ඔය වගේ ආගමික වැඩ ටිකක් විතරයි ඉවත් වෙන ධර්මානුකූල ප්‍රතිපත්තිය කියන නිසා. ඒ වෙනතට නෙමෙයි. ව්‍යාපාරය කරන එක, රැකියාව කරන එක, විවාහ ජීවිතය පවත්වන එක ඕනම දෙයක් ධර්මානුකූල ප්‍රතිපදාව කරන්න පුළුවන්. ඒ කොහොමද? සමන්ත අනර්ථයක් නෙවෙයි, ලෝක අනර්ථයක් නෙවෙයි, අදාළ කර්මාර්ථයේ සාධනය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒක ධර්මානුකූල ප්‍රතිපන්න වූ ව්‍යාපාරය. ධර්මානුකූල ප්‍රතිපන්න වූ විවාහ ජීවිතය. හැබැයි ඒ දෙකත් හරියට සම්පූර්ණ වෙන්නේ නැතිනම් පිළිවෙත්තම ගුණධර්ම වැඩිවෙනවා. ගුණධර්ම වැඩිවෙනවා කියන්නේ යම් කිසි වැඩ පිළිවෙල අනුගමනය කළා නම් ඔය කටක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒක නිවැරදි ධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් ආයතන දැන් විවාහක කියලා. ඒක කල්පනා කරනවා දැන් අද ලංකාවෙන් ඇති වෙලා තියෙනවා මේ බොහොම කලබලයක් මේ ජීවිතේක සෝවාන් වෙන්න ඕන මේ ජීවිතේම රහත් වෙන්න ඕන මේක තුළ විදුත් සාපනය මේක ඉවර කරගන්න ඕන එක අදහස් වශයෙන් හොඳයි. ඒ සමහරක්ි වැයම් කරන්නත් හොඳයි. නමුත් ඒ අදහසත් එක්ක ගොඩක් දෙනා වැඩ කරන්නේ ධර්මානුකූල ප්‍රතිපදාවක නෙමෙයි. මේ ජීවිතේ සෝවාන්ය දෝන සම්පූර්ණ බවින් තමයි වැඩ කරන්නේ කියලා කියනකොට අපි තමයි අහනවා කොහොමද වැඩ කරන්නේ. ඒක කියන්නේ සම්පූර්ණ ලංගයන ලෝණව ලෝණත් එක්ක සම්බන්ධයක් නැහැ. දැන් මහත්යත් එක්ක සම්බන්ධයක් නැහැ. දැන් දරුවොත් අත්තම්මක බාධා වෙලා තියෙන්නේ. දැන් රස්තාවක පිටාල අයින් වෙනවා යන්නේ. ඒක අස්වාමි මේ වෙලෙක නම් මම කරන්නේ ඒක මෙහෙම කරගත්තා වගේ. එතන සම්පූර්ණ ලොකු මනෝවිද්‍යාවක් ඇති වෙනවා. අපිට කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් තමයි බ්‍රහ්මචාරී වීම වරදක්ද? බ්‍රහ්මචාරී වීම වරදක් නෙමෙයි. යාත්‍ර වෙන්නේ විරෝධ වෙච්ච කෙනෙක් බ්‍රහ්මචාරී වෙනවා නම් සහකරුවාගේ හෝ සහකාරියෙක් කතා බහ කරලා දෙදෙනා දෙක සම්පූර්ණ එකට එනවා වරදක් නෑ. අනේකාගේ නොවිචාර තමයි තනි පීඩනයක් ඇතුව මම නිවන් දකිනවා කියලා බ්‍රහ්මචාරී වෙනවා කියලා විවාහ සංස්කාරක් වල කෙනෙක් කල්පනා කරනවා. එතන අදහස හඳුන්වන්නට ප්‍රතිඵල වෙනවා. සම්පූර්ණ පව සංස්කාර දෙලයි. දෙදරින් වලට නෙමෙයි අනිත් පුද්ගලයාගේ යාතුල පත්තේ මානසික ඇබලීමක් එක්කලා මොහොක්ක් නැතිව තරහවන් පවත්ත. පුරුෂයා අසුරු කිරීම අනාථ දරුවන් කිරීම තරහද දුරාචාරය කැටීම එතකොට මේ නිවක තුළින්ම මේ අනුකූල කම්ම මතුවේ. මේකට වද කියනවා නේද? ඒ පැත්ත ඇතිකමේ කොහෙද? හැබැයි සමන්ත මේ කවුරු විනාශ කරනවා කියන අදහසක් නැහැ. මම බුදුදහමක් කියන අදහසක් නැහැ. ඒ නිසා මානසික වශයෙන් තරම් විනාශ කරන්නේ නැහැ. මනෝ කුසලයේ හොඳයි.
නමුත් ඒ හොඳ මනෝභාවය තුළ ලෝකෙක මොකද වෙලා තියෙන්නේ අනතුරක් වෙලා. එහෙනම් තමන්ට අර්ථයක් වෙනකොට ලෝකෙට අර්ථයක් වෙලා තියෙන්නේ ඒ කොටස හැදෙන්නේ. එහෙනම් ඒක ඥාන සම්පයුක්ත ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ආරම්භයක්. මේක පැත්තක් විතරයි බලන්න. ඊළඟ තවකඩම කල්පනා කරනවා මේ සමාජයේ හදන්න ඕන අනිත්‍යය මොනවද ගන්න ඕන දරුවෙකුට මොකද හදා ගන්න ඕන ආයතනය මොකද ගන්න ඕන ඒක මොකද ගන්න ඒක නිසා විශේෂයෙන්මත් දරුවෝ මොකට ගන්නද කියලා ඉගෙනගෙන ඉන්නකොට තමන් කුටි කරලා ආවේල කාරී වෙලා අන්තිමට දරුවෝට හොදක් වෙලා මේ තමන් සමාජ එතකොට ලෝකෙට හරවලා කියලා සාමාන්‍ය වෙනවා. ඒතර ඥාන සම්පූර්ණ නිවැරදි ධර්මවත්තර ප්‍රතිපත්තිය. සබුදුහමෝ දේශනා කරන්නේ ධර්මවත්තර ප්‍රතිපන්න වෙනවා. සමන්ත අනර්ථයක් නොවි ලෝකෙට සමත්. සමන්ත අනර්ථයක් නොවනවා කියන්නේ සමන්ත ගොඩක් දයක සම්බ වෙන ප්‍රතිලාභ ලැබෙනවා කියන එක නෙමෙයි. මානසික වශයෙන් ඒ දේ සිතන්න ගිහිල්ලා ඒ දේ කියන්න ගිහිල්ලා ඒ දේ කරන්න ගිහිල්ලා තමන් මනසේ ඇතුළතින් විනාශ වෙලා ආවා. තමන් ඇතුළතින් විනාශ වෙලා නම් තමත් ඇත්තටම කියලා නැහැ ඒ ක්‍රියාවට දෙවත්තම. ලෝකෙට ඒ කරන ක්‍රියාව තුළ ඒ වචනේ තුළ හොඳක් වෙනවද නැත්නම් ඒක මේ දෙකත් තියෙනවා. ඒ දෙකක්ම ගැන සැලකීමක් වෙලා යහපත් කරවක් සාධනය වෙනට අපට ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක මේ සම්බන්ධව ධර්මානුකූල ප්‍රතිපත්තිය කරගන්න. ඒක විවාහකවක් ගන්න ඒ විවාහකවක් ගන්න ධර්මානුකූල ප්‍රතිපත්තිය. ඒක අපි හිතමු වෙළඳාමක් කියන්නේ ඒ වෙළඳාම ධර්මානුකූල ප්‍රතිපත්තිය. තමන්ගේ මනෝභාවයන් විශ්ව කරගන්නත් නෑ ලෝකෙට එකම අවශ්‍යයක් කරවත් නෑ. තම මුදල් ප්‍රයත්න දෙමින් ජීවත් වෙනවා. එතකොට බුදුදහම තුළ යහපත අයහපත පිළිගැනීම කරන්නේ විශ්ව ධර්මයේ සමාන සම්මුතිය තමන්ගේ පුද්ගලික අදිස්ත්‍යය. එතකොට පුස්තෝ මේක ඒකේ අවස්ථාවක් එක්ක සමතුලිත කරගන්න. උදාහරණයක් හැටියට දැන් මම කියුවේ ධර්මානුදස්ස ප්‍රතිපත්තිය ගැන වික්ෂෝභ භවන්තේලා හැටියට අපි ධර්මචාරි. අපි සම්පූර්ණ ත්‍රිපුරුෂ සාමාවතේ ඈත් වෙනවා. එතකොට වික්ෂෝභට ඒක ධර්මයක්. ගිහිගත ඒක ධර්මයක් තමයි කියලා විවාහ කරනවා නේද? එතකොට තමයි ධර්මයේ එක්ක පවතින්නේ. එතකොට ඒක එකවක් එක්ක සම්බන්ධයි. එනිසා එතනදී කාමයේ වෙන්නේ ඉඳීම කියන්නේ මේ කාම මිත්‍යාත වෙන්නේ. දැන් අපි සිරිත්තරවද කාමයේ සිරිත්තර කරලා කියන්නේ අභිසමාදම් වෙන්නේ අභිසමාදම් දැන් අර අපසිරිතරව ගන්නකොට සාමතුලෝක ධර්මචර්යාව වගේ විහිදියා නැති කෙනෙක් ගන්න තැනකට තමයි. එතන සම්ප්‍රදායකට එතනදී එතන ආකාරය ගහනවා. ඒක සාමෝධ ගහනවා. මේක ආරම්භ කරනවා. මේ එතනදී සදාන ගහනවා. සදාන කරනවා ආරම්භ කරනවා කියන කරනවා දෙලා. ආරම්භ කරනවා කියන්නේ ආරම්භම තේලාස්සේ සම්පූර්ණ ශ්‍රී පුරුෂ සංඝාතේ බැහැර. සබාරකම කරලා කියන්නේ එක දෙරිඳකට එක සැමියෙකුට එහෙම නැත්නම් නිත්‍යාත්මකව පවරාගත්තු සැමියාට දෙරිඳට කියන තැනක පමණ කාමයේ සීමා. මේ කාම සංකල්පනා කියන්නේ බොහෝම අපීහිතව කාමයේ කියන එකට සීමා වෙන්නේ නැහැ. හැබැයි දීය කාමය එක් බිඳකට එක් සැමියෙකුට සීමා කරනකොට ඒක ලොකු සංකල්පයක්. ආත්මික චර්යාව ගැන එතරම් ක්ලාසික්
ඉතින් මේක අවස්ථාවක් එක්ක කරන්නේ තමන් ගිහියෙක් නම් විවාහ වෙලා ඉන්නවා නම් ඊට කෙරෙන ප්‍රතිචාරයක් ඇතිවෙනවා. තමන් ගිහිම විවාහ වෙලා නැත්තම් එතනද කරපේ කරන්න තියෙනවා. තමන් දැන් දෙක එකට ප්‍රසන්න ඔබට මොදෙලවත් කරකේ කරන්න ගියොත් ගිහියන්ට සැලින්දාට ආරම්භකතරයා ගහනවා සීල. හැබැයි විමර්ශනස්ථාව තුළ සාමිකර්ශනක දෙයක් කරන්න ගියොත් ඒක අභ්‍රමයක්, ඒක විකෘතියක්. ඊළඟට ගිහියන්ට පරපුරුෂ ප්‍රමාණවත් ප්‍රේමණය කිරීමෙන් ගලපිනා එක් දින්දක් එක්තැනේ සමග කටයුතු කිරීම සීලයක්, ධර්මයක්. ඒ නිසා විශ්ව ධර්මයේ අනුව අපි කරන යමක්
නිවැරදි කියලා පිරමේ කරන්න තමන්ට අනත්යක් නොවි ලෝකෙට අනත්යක් නොවි ඒ තරමට අපි දැක්සෙන්නේ. ඊළඟ දෙවන කොටස තමයි ප්‍රඥාත්වර්ධ කියන එක කොටස් දෙකකට බෙදෙනවා. සමාජ සම්මුතිය සහ පුද්ගල සම්මුතිය. සමාජ සම්මුතිය කියන්නේ රටකමී සිය සහ ආගමික සම්මුතිය ආදී ඒව සමාජ සම්මුතිය. පුද්ගල සම්මුතිය කියලා කියන්නේ සමාජ කරගෙන අවස්ථා. දැන් ඔකේ වඩා ප්‍රමුඛත්වයෙන් දෙන්නට කොටන. ඔකේ ප්‍රමුඛත්වයේ ওই කාරණා කොළඹ ගැටපි සැලකීමක් වෙන්න ඕනේ. හැබැයි ওই කාරණා තුනේ අනිවාර්ය කාරණේ කියන්නේ මොකක්ද? ලෝකෝය විශ්ව ධර්මය. ඒ කියන්නේ මගේ අධිෂ්ඨානය පරිලකට විද කියලා පිළිගන්නේ කරා වෙන්නේ විශ්ව ධර්මය. සමාජ සම්පතිය, ආගමික සම්පතිය, කර්මවලින් කියලා පිළිගන්නේ විශ්ව ධර්මය. දැන් අපි මේ රටේ මේ වම්පැත්තේදී පොදවල බුදායන දහම්පැත්තේදී පොදවල කියලා සිද්දකට විනාශයක් නැහැනේ, අපරාධයක් නැහැ. එහෙනම් ඒ සමාජ සම්පතිය නරකන්නේ. හැබැයි අපට දෙවියන් වහන්සේ අපිව නවලා ඊට පස්සේ අපට කරන්න තමයි අනිත්‍යත්වවල තියෙන්නේ. ඒක කොටේ පරාගම කියන වරදක් නෙමෙයි කියලා හිතනකොට ඒක ආනන්ද සම්පතියක් හෝ සමාජ සම්පතියක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ හානියක් වෙලා තියෙනවා. එහෙනම් විශ්ව ධර්මය කරනවා ඒක නිවැරදි කියලා කියනවා. එතකොට තමන්ගේ දෙවියන් පිළිගන්නේ නැති සියලු දෙනා මෙත්තාවුත්තිකයි ඒ සියලු දෙනා ධාතනය කිරීම මහා සාන්තියක් කියලා යම් ආගමක සම්මුතියක් ඇති වෙනවා ආගමික සම්මුතිය වෙනවාට විශ්ව ධර්මයකට ඒක යහපතක් වෙන්න හදවත් වෙනවා. එතකොට අවසානයේ අපි මේ අනුව තමයි හොඳට අපට තීරණය කරන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්පෝපාප කරන උසවස්තුක සම්පද සතිප්ප පරිවර්තන මේ සම්බුද්ධාන සාධක. පෞකම් වලින් බල කියන උසවදන් කරා. මේ කාරණා දෙක දිහා බලුවාට පස්සේ බොහෝ දෙනා හිතනවා කොයි ආගමෙන් ඔය ලෝකෙ කියන්නේ නරක දේවල් කරන්නට හොඳ දේවල් කරනවා. එහෙම හිතනවා. නමුත් බුදුදහම ඒ සියල්ලට වඩා වෙනස් වෙන තුන්වෙනි කාරණේ ප්‍රතිෂ්ඨ කර්යගතව සිත පිරිසිදු කරා. සිත පිරිසිදු වෙන්නේ කොහොමද? ප්‍රඥාවෙන්. ඒත් ප්‍රඥාව වැඩට කරනකොට අපි තමයි හොඳමක මොකක්ද කියන තීරණය. දැන් බුදුදහම කරන හොඳමක තීරණය කරන ප්‍රධාන දෙවිඳන්න තමයි ඒ විශ්ව ධර්මයේ ලෝක ධර්මතාවයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන මේක හොඳයි මේක නරකයි කියලා කියන්නේ. අනිත් බොහෝ ආගම්වල හොඳ නරක තීරණය කරනවා මොකද? සම්මුතිය. ආගමික සම්මුතිය, රටේ සම්මුතිය, නීති. ඒ නිසා දැන් මෙහෙම හිතලා බලන්න. දැන් අර විදිහට මුස්ලිම් ආගමේ ඒ අය හිතනකොට තමගේ දෙවියන් පිළිගන්නේ නැති බව විශ්වාසය ඒකෙන් ඒගොල්ලන්ට මහා අපරාධයක් අමතරක් වෙන්නේ ඒගොල්ලෝ විශ්වාසයෙන් ගලවා ගන්න බැරි නම් ගහකමේ කිරීම යහපතයි කියලා හිතනවා නම් එතකොට ඒගොල්ලෝ ඒක ආගමික වශයෙන් හොඳයි කියලා හිතනවා. එතකොට ඒ ආගමික කියන්නේ රට දේවල් කරන්න දෙපා හොඳ දේවල් කරන්න කියලා කොහොමද මේ හොඳ දේවල් කියන්නේ මොනවද? එතකොට සත්තු නිකන් අනවශ්‍ය විදිහට බලන්න එපා. හැබැයි සමර්ථ කාණ්ඩ ඕක කොපෙක් කරාටත් කරවත් නෑ කියලා නම් අදලක සම්පතිය කියන්නේ. එතකොට ඒ ආගම කියන්නේ නරක කරන්න එපා හොඳ දේවල් කරන්න කියලා තමයි. ඒකම හොඳ කියන්නේ මොකක්ද? ඊට පස්සේ හතක සම්පතියක් ඇති කරගන්නවා, නීතියෙන් සම්පත කරගන්නවා, තමන්ට හානියක් කරන්න දෙනවද? තමන්ගේ දිවිරට ගත්ත ක්‍රියාත්මක කරනවා කමක් නෑ. ඔත මට හානි කරන්න කවුරුත් ක්‍රියාත්මක කරනවා නම් පුපාක බලක් කරන අරදු විචාර දෙකින් ගාම බැරිවට යනකට බැලලා තියෙන්නේ අත්මක තරප්පහ. නීතියට ගියාට මට නීතියේ සම්මයක් තියෙනවා. ඒ මාම මතන්න සාපනක මට
ජීවිතය රැකගන්න නම් ක්‍රියාත්මක කරන්න. හැබැයි ලෝක ධර්මයන ආනන්දර කරප කරන්නේ කිසි අදුපාඩුවක් නැහැ ඉන්නවා අනිවාර්යයෙන්ම. එතකොට මේ විදිහට අනිත් ආගම් වල අනිත් හැම රටකම හැම සංස්කෘතියකම පරිණාමය දෙනවා. නරක කරන්න එපා හොඳට කරන්න කියලා තමයි කියන්නේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ හොඳට තීරණය කරන්නේ කොහොමද කරන්නේ? සතේ නීතිය කියන්නේ සම්මතිය. එහෙම නැත්නම් සමාජ සම්මතිය කියන්නේ සම්මතිය. පෞද්ගලික සතය කියන්නේ සම්මතිය. ඒ මාත බරසලාට කමක් නැහැ. ඒ විශ්ව ධර්මයේ අනුව වරදක් නොවේන ඒක බුදු දහමේ පොදවරක තීරණය කරන ප්‍රධාන නියමයි. ඒ කියන්නේ සමාජ සම්මතිය ගලන්නේ නැහැ කියන්නේ ඒක සමාජ සම්මතිය අනුගත වෙනවා. හැබැයි ඊට එහාදී ධර්මකාරයක් පිළිබඳව සිතා බලන ඒකමයි හේතුඵලදී ලෝකීය පිටින් ප්‍රධාන මූලධර්ම. එනිසා බුදු දහම ඥාන සම්පයුක්තයි ප්‍රඥාවන්තයි ලෝක ධර්මයට අනුගතයි. සබදාහම ඉක්මවන්නේ නැහැ. මේ විදිහට ධර්මානුකූල ප්‍රතිපන්න මේ බොහෝ වචනවලින් හඳුන්වන්නේ මේ ප්‍රධාන කාරණේ. අනිත් පැත්තම කරන්නේ කරනවා. දෙවිතර ධර්මයක. ඉතින් ලෝකයේ තුල
ජීවත් වෙනකොට සර්වසම්පූර්ණ අකුසලෙන් වැළකීමටද සර්වසම්පූර්ණ අකුසලෙන් වැළකුණොත් ඒ තරම්තා කවදාවත් ලෝකේ පවතින්නේ නැහැ. ඒ තමයි රහතන් වහන්සේ උපහාසයේ ආය ලෝකේ පවතිනකොට උන්වහන්සේට මෙතන ඉන්න බෑ. එයා මෙතන ඉන්න පුරුදු කෙනෙක් නෙවෙයි. මේ දෙචාරත්මත් එක්ක යන්න බෑ. ඒකට එයා අතන මහෝපේස. ඒක නිසා යම් කෙනෙක් එකතරාට හි පරිසමාප්තියට ගියත් පස්සේ ආය කවදාවත් මේ ලෝකෙ තුල රැඳෙන්නේ නැහැ. එතන මේ ලෝකෙ එක්ක යන්න දුන්නා නම් බෑ. ලෝකෙ එක්ක පවතින්න බෑ. ඒකෙන් දේවගත අපාරතම ඒක පාන්දලෙ ඉතියයි කියලා මහානදා කියලා දයාල පිටා කියලා නෑ යනවා කියලා එහෙම හරියන්නේ ඒ හේතුව පාදයි. ඒකේ වාසි මෙහෙම දැන් අපි විමතරීමේ පරමාර්ථය සත්‍යධර්ම කිරීමද නැහැ. ඒතකොට අපට ඒ සඳහා සතුන් මරනවා කියන චේතනාවක් නැහැ. හැබැයි අපි විමතරණකට සපේක්ෂ කරලා ඉන්නවට සසුතරව සසුතරීමේ කාරණා කරන්නේ නැහැ. එහෙම නැතුව සත්‍යධර්මයේ අරහසුත් නැත්නම් එතකොට එතන සපේක්ෂ දැන් පිටර කොහෙද අපි අවිදගෙන ඉතින් ඉතින් වතුරක් බොන්නකෝ ඒ ඉන්නේ කොතර දීන්නේ කියලා. ඒක වෙනස වතුරක් බොන්න බෑ. ඒකක් තමයි තියෙන්නේ දැන් අද පිළිගන්න. ඒක තමයි අමතක. ඒ අද පිළිගන්නේ කොහෙද පවත්වන්නද බෑ. ඒකට ගුණා හඳුරෝ ඒ අම්පය රැහැනේ. ඒක වගස්තම කතෝනේ. වරාණියර දෙවිහෙර සමන්තඥානෝ ලෝකසත්ඥානෝ අවස්ථාවේ හැටියට ඒ සාධක දොස් කරගන්න පුළුවන් උපදෙස් කොහොමද ඉන්නේ කියලා. ඒක තමයි තහත්තා. සාවසම්මෝධයෙන් කරන දහයක සායකින් හත් ලෝක පෞද්ගලිකයි. නෑ
ඔබ සතිය ඔබ සාමික කොහොමද දැක්කේ දිවසින් දැක්කේ බුදුහාම කියන සාහනක් කරනවා පාණියේ දැක දිවසින් දැමීම පහමයි දිවසින් බලන්නේ නැහැ ඒක දිවසින් ගලවන කෙනෙක් නෙවෙයි මේක වතුර වගේ තමයි ඒක අමාරුයි ඒක කරාම බැරිද එහෙම අගතිගාමීව ලෝකේ පවස්සින්න බැහැ ඒ නිසා අපිට කරන්න පුළුවන් ප්‍රමාණය කරලා අපිට පෙරහසකින් කරව ගන්න ඊළඟ තවත් එකක් තමයි බැක්ටීරියා වගේ බැක්ටීරියා නැතුව අපි ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටවල මේ වෙනම බැක්ටීරියා ගන්නනේ. දැන් මේ මොනවද මේ ඔය ලෝක රෝගීයන් කියන්නේ. එතකොට ආහාර දිරවන්න ගන්නත් වෙනවා. එදින මෙහෙම මෙහෙම කොහොමද කියන්නේ මෙහෙම සත්‍යයේ ලෝකේ තවපින්නද එනිසා බුදුහාම දේශනා කරන්නේ මේක අදතිගාමීව මේ කාර්ය කරන්න බෑ මොකද ඉතනම අධ්‍යයෝග කරලා එතකොට ඉතින් මම පැහැදිලි කරන කතාවක් දැකන පදනම ඉන්නේ පස්මේ කල දෙන්නේ අවස්ථාවක් ලැබෙන්නේ ඕකේ එහෙම වෙන්න පුළුවන් දැන් අපි ඉතනත් අපි අතින් සෑදෙන්නේ නැති වුණා වෙනත් හේතුකින් ඒක තමයි හැබැයි මම හිතනකොට ඒක නියමිත සම්බන්ධ වෙනවා නම් තමයි ඒක බලපතල ඒක වරදක් නෑ. එතකොට දැන් අද මම කියුවේ දැන් අපේ මනස ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අපේ මානසික වශයෙන් අපි වරදක් කරනවා නැත්නම් එතන ලොකු නිදහසක් තියෙනවා. හැබැයි එහෙම කරන්න ගිහින් ලෝකෙට හානියකාද ඒක මත බලලා මම කිව්වට කරන්නේ නෙමෙයි කියන අපිට හිතන්න පුළුවන්. හැබැයි ඒකත් හැකිත අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතකොට අපිට වැටහෙනවා නම් බොහොම දෙයක් වෙනවා කියන ඒකත් ඒක තමයි අපිට වැටහෙන්නේ නැති ප්‍රමාණයකට ඒක උඩට කරන්නේ නැහැ. ඒකත් කරන්නේ නැහැ. නමුත් අපිට යමක් කරනකොට මනස දුක් වෙනවද කියන එක සිතාගන්න පුළුවන් ලෝකෙට සාමාන්‍යයෙන් ඔක කිසි කිසි කතාවක් නෙවෙයි. මේ අනිත්‍ය සංකල්පය ඔක්කොම විරෝධීනේම වෙයි. කර්මයෙන් වෙනවා කියන්නේ දැන් පංචේයම ධර්ම කියන එක. ඒක තමයි තමයි. ඒක සම්මයාව එතකොට දැන් අපිට හැමතිස්සෙම දැන් අපිට ප්‍රඥාවේ විමසලා බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔතන පිළිමක් කීම නිසාවත් එක සාමය ගන්න එක හොඳයි. අපි සැලකෙන්නේ. ඒ නිසා දැන් අපි කියන්නේ ඉන්නකම අපි බොහොම මොසලගෙන වස්තු දිහිල්ලව බලනවා ඒක කොහොමද? අපි පුළුවන් තරම් තහාවේ ලෝමී කටයුතු කරලා උත්සාහ කරලා ඉතින් එහෙම උත්සාහ කරනකොට යම් ප්‍රමාණයක් සාධනවා ඒකට කරන්න දෙන්නේ. ඒකකට පපුතල් කරේ ඉන්නේ නිකන් අමතර අපතලයක් සිද්ධ කරගන්න එකයි ඒකෙන් සිද්ධ වෙන්නේ. අතීත ක්‍රමයේ පිළිපොත් කුසල කුසල කියන්නේ අපි දෙයයක් නැහැ ඕනම සත්කාරයක් කුසලසෝ පින් කියලා නම් හඳුන්වලා තියෙනවා. ඕනම අයසකට අකුසලෝ පවතින ලබන සම්බන්ධයෙන් පොදුයි. දැන් උදාහරණයක් හැටියට ගත්තහම බුද්ධාගමේ තීන් චිත් කියලා જાතියක් නෑ කුසලද. ඊළඟට දස පුණ්‍යයක් කියලා ගත්තත් පස්සේ දාන සීල භාවනාව පුණ්‍යයක් කියලා හිතෙනවා. ඒතරම් මෙහෙම ભેදයක් නෑ. හැබැයි මෙහෙම ભેදයක් තියෙනවා. මොකක්ද ભેද? කුසලයේ කියලා පින කියලා ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. නිවනට උදව් වෙනවා සහ නිවනට උදව් නොවෙනවා. ඒක පාරමිතා කුසල සහ පාරමිතා නොවන. සීල කියලා කියනකොට පාරමිතා තියෙනවා පාරමිතා නොවන. දැන් වාස්තවයේ ඔය පාරමිතා සහ පාරමිතා නොවන ප්‍රභේද දෙක හඳුනා ගැනීම සඳහා පාරමිතා නොවන එක සීල කියලා හඳුන්වනවා. දානය නිවනට හේතු නොවන සුදු. ඒක කොහොමද?
මෙවලට හේතු වෙනවා අපි හඳුන පාරමිතා. මෙවලට හේතු වෙනවා කියලා කියන්නේ මේවන් දැන් කියන කෙලස් නැතමයි. කෙලස් අපේ මානසික මතුවෙන දුර්වල බවයි. ඒ සියලුම දුර්වල මනෝභාවයන් මතුවෙන්නේ මූල හේතු තුනක් මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ප්‍රතික්‍රම කුසමය මුල ප්‍රතික්‍රම පීකම ලෝභ දේශ මොහ වලට ප්‍රතිවිරුද්ධ මනෝභාවයන් ජනිත වෙන හැටියට අපට කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අලෝභ අද්වේ අමෝහ මතුවෙන විදිහට කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේවන් දෙකේ හේතුන් පාරමිතාවක්. දැන් අපි කරන මොනවා කුසල වල අලෝභ අද්වේ දෙකේ දෙනවා. අලෝභ අද්වේ අලෝභ කියන්නේ සත්‍ය සිද්ධ හැකියි අද්වේ කියලා කියනවා. ඒ හැකියිනේ අමෝහ කියන්නේ ප්‍රශ්න. අලෝභ අද්වේ කරක් කරනවා කියනවා. අමෝහ එක තමයි කරක් වෙන්නේ නැත්තේ. දැන් අමෝහයක් නේදෝ තමයි ඒක ඥාන සම්පයුක්ත කුසලය. විහෙතුක කුසලය. විහෙතුක කුසලය කියන්නේ ඊළඟ භවයේ උපන්නක් තමයි විහෙතුක ප්‍රතිසම්පියක්. විද්‍යාත්මක ප්‍රතිපත්තියක් කියන කෙනෙකුට උත්පත්තියෙන්ම පිහිටි ප්‍රඥාවක් තියෙනවා. ඒ උත්පත්ති ප්‍රඥාවක් කියන කෙනාට විතරයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ උත්පත්ති ප්‍රඥාව තියෙන හැමෝම ධර්ම අවබෝධ කරගන්න කියලා කියන්නේ නැහැ. ඒ උත්පත්ති ප්‍රඥාවක් තියෙනවා නම් තමයි ධර්ම අවබෝධ කරගන්න පහසු. ඒක එක සාධකයක්. දැන් උත්පත්ති ප්‍රඥාව නැහැ කියලා කියන්නේ ප්‍රහේතක ප්‍රත්‍යක්ෂයක් නැහැ. يعني ද්විහේතක ප්‍රත්‍යක්ෂයක්. අලෝභ අද්වේෂ කියන කුසල වල දෙකෙන් යුක්ත පිටිකක් කරලා තියෙනවා. ඒ ඉපදিলা තියෙනවා. සායත උපපීති පිටිකක් තියෙනවා. උපපීති ප්‍රඥාව නැහැ කියලා දැනුම් කරගෙන ඉති කරගන්න බාධාවක් නැහැ. බුද්ධිය ප්‍රමාණයට වාදනය කරගන්න බාධාවක් නැහැ. හැබැයි ඒක නැත්තරට ලෝක ධර්මතාවයන් වැටහෙන්නේ නැහැ. කර්මයේ කර්මඵලය චිත්ත නියමය ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක ප්‍රතිකරණය. ඒ නිසා දැන් බලන්නකෝ දැන් සමහර උතු විද්‍යාඥයෝ පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මේවා මෙහෙමයි වෙන්නේ දරු තලයක් හටගන්න මෙහෙමයි දරු ගැට ගන්න මෙහෙමයි කතා කරනවා. ඒ කියන්නේ අපිට විද්‍යාවකෝ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ලෝකේ නෙවුවා කියන එක ආවා. ඒකට අපේ සාමයෙන් දැහැක විහිළුවේ ලෝක ධර්මතාවය අවබෝධ කරගන්න තමත අවදිවෙන්න. අර බීජඥාන රුක්ඥානවත් එක්ක කියලා හැමදේම පරීක්ෂා කරනවා. දැන් කම්මඥාන චිත්තඥාන කියන යමුරු හේතු බව ධර්මය පැහැදිලිද? එතනට අර මෙත් තේම බීජඥානවත් ජාන විද්‍යාවත් එක්ක කොහොමද තේරෙන්නේ? චිත්තඥානවත් එක්කලා හේතු ප්‍රවෘත්ති මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? බොහෝ ටිකක්. හැබැයි කාම චිත්ත දෙක තුනේ හේතු කොට ප්‍රයත්න කරනවා තමයි පහසු. ඒක යොමු කරන්නේ නැති නිසා ප්‍රශ්න අවබෝධය නැති. එතකොට යොමු කිරීම නිසා අවබෝධය වෙනකට පුළුවන්. දැන් මහදන් සුදු පුත්‍රයාගේ උදාහරණ දේශනා කරන්නේ කොහොම අවබෝධ කරගන්න පුළුවන්. ඒ භවයේ රහස් වෙනට අවස්ථාවක් තිබුණා. හැබැයි ඒක තමයි අවබෝධ කරන්නේ නැහැ. අවදිල කිරීමේ හේතුව නිසා වෙනස් පුළුවන් අවදිලා නැහැ. ඇත්තටම ඒක අවබෝධ කරගන්නට සත්‍ය ලෙස කරගන්න පුළුවන් ඒක අවබෝධ කරගන්න. ඒ දෙකක් තමයි. එතකොට යම් කිසි කෙනෙකුට දැනුගතක බුද්ධිය පිහිට පමණට ඔක්කොත් ප්‍රත්‍යය තියෙනවා කියලා කියන්නේ නැහැ. දැනුගතකම බුද්ධිය පිහිට පමණට ඔක්කොත් ප්‍රත්‍යය නැහැ කියලා කියන්නේ නැහැ. සුභීත සෝපාකරණයයිද ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඒක තමයි කියනවා මහා දනෝගස්කමක් කියලා ප්‍රකටද වෙන්නේ. ඔව්. දනෝගස්කම තිබුණ නැහැ කියලා නම් ප්‍රඥාවේ ප්‍රශ්නේ නැහැ. ලෝක ධර්මතාවය අවබෝධ කරගන්න. ඒත් අවස්ථා අහිමි වීම නිසා දනිතක්කම් අනුලක්ක වූ ප්‍රඥාව වෙන්නේ. හැබැයි අවදි කරන්න පුළුවන් උත්පත්ති ප්‍රශ්නක් තියෙනවා. සත්‍යය
පින කියන ඉස්සරහ මෙදී තියෙන්නේ සාංසාරික වශයෙන් සුරු කරන තියෙන්නේ මනස සුහුරු කරලා තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම විමසිලිමත් ගන්න විදිහට දැන් ඒක නිකම්ම එන්නේ නැහැ. ඒක ඉස්සරහ අහලා තියෙනවා සුත්ත වේදනා. නැත් චින්තනය හිතල තියෙනවා. ඊට පස්සේ තමයි අත්දැකීම් සුහුරු කරන්නේ. ඉතින් බෞද්ධයෙකුට තියෙන භාග්‍ය තමයි බුදු කෙනෙක් කියන්නේ මේ දේසුන් ධර්ම නැවත නැවත අහනවා. නැවත නැවත හිතනවා. ඒ අහන්නව තාක්ෂණ ලැබෙන්නේ නැතිනම් ප්‍රශ්න අවදීන් ඉඩක් නැහැ. මේක තමයි මේ බෞද්ධයෙකුට තියෙන එක්තරා භාග්‍යයක්. හැබැයි මේ භාග්‍යෙට දිච්ච තමයි කියන්නේ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ නැහැ. හපපාරකට පිටපාරකට තේරුම් ගන්න පුළුවන් එක තමයි ප්‍රයත්න දෙනවා කියන්නේ. ඒ නිසා අපිට ලොකු භාග්‍යයක් ලැබිලා තියෙනවා මේ වහන්න හිතන්න සාකච්ඡා කරන්න. ඒ ප්‍රායෝගික ප්‍රමුඛ වෙලා යෙදিলা අපේ ප්‍රයෝජනේ ගන්නවා තමයි කියන්නේ. දැන් දේවදත්ත හැමෝටම අපේ ඔක්කොම හම්බුනා. බුද්ධෝත්පාද කාලය, මනුස්ස ජීවිතය, සද්ධර්ම චරණය කරන මහාමත ඒක තමයි අපේ ප්‍රඥාව, අපේ වීර්යය, අපේ උත්සාහය මත හේතුව. ඒක දුර්ධර්මනා කර කාමයෙන් තියව සිද්ධ වෙන්නේ නැහැ. ඒකට උත්සාහය, වීර්යය, පිහිටිය තියෙනවා. ඒව අවදි කරගන්න අපි දක්ෂම කරවට තමයි මේ අවස්ථාවකට ප්‍රයෝජන. දැන් මේ රටවල මේ ලංකාවේ ඇවිත් ඉන්න අයට ලොකු භාග්‍ය පිළිගන්න කියලා. හක්ද කරදරයක් නැතිව කල්ලි ටිකක් හම්බ කරගෙන තමයි කාර්යය පැහැදිලි ජීවත් වෙන අවස්ථාවක්. බොහෝ රටවල ඒක නැහැ. ලංකාවත් ඒ අවස්ථාවකට අඩුයි. එතකොට ආර්ථික සහ දේශපාලන වශයෙන් බොහොම සහනදායි කතාවක්. රටේ නීතිය වශයෙන් ගත්තම බොහොම සහනදායි තත්ත්වයක්. ඊළඟට චිකබලේ කරේ හොද සංයාන වික්‍ර අතුරු කරන් බැරිලා. ඒ ලංකාවේ කියන මොන ගහේලකවත් සම්බ වෙන්නේ නැති විදිහේ වික්‍රෝ මහත්ලා මොන ගහේලද ගහන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මේ ලැබුණ තියෙන වරප්‍රසාද ටිකේ ප්‍රයෝජන ගන්න සමන් දෙනකොට කොහොමද? ඒ තරමටම බොහොම කරන්න තියෙනවා ගොඩක් දෙයක් තියෙනවා. එදා දැන් තෝකන නැහැ කොහොමද අපි චින්තා කරන හොද දේවල් කරන්නේ? ඒ දෙක විතර කර යන්නේ නැහැ බුදුවරු සම්බෝධි සාකරණ බුදුරජාණන් වහන්සේ සම්බදා තියෙනවා වස්තන් දෙකක් ඒක නැසත් දෙක තව එකක් තියෙනවා ඒක තමයි සත්‍යක සම්බෝධන චිත්ත පිළිතුරු බුද්ධි චිත්ත පිළිතුරු කියන්නේ ප්‍රඥාව මේ ලෝක ධර්මයේ ලෝක ස්වභාවය තේරුම් ගන්න අපේ මනස පුහුණු කරන්නේ චිතෙන් චිත මනස ප්‍රතිපත්තියක් කියන්නේ මනස පිළිතුරු කියන්නේ ලෝක ධර්මතාවයට ඔරොත්තු දෙන්නේ මනස අපිරිසිදු වෙන්නේ ඇයි ලෝක දේවල් වලට මුහුණ දෙනකොට එක්ක වෙන්නේ කොහොමද විකෘති වෙනවා කෙලස් කියන්නේ ඒ කෙලස් දුර කරන්න ලෝක ධර්මතාවයට ඔරොත්තු දෙනවා තමයි ටික ටික අපේ මනස පුරුදු කරන්නේ ඒ කියන්නේ හුවතෙන් කරා පිටුවට කරා අවස්ථා ගන්න තරම් මේ දන්නා ධර්මයේ පිටු ධර්මයේ ලැබෙන ධර්මයේ කුහුම කරන්නේ නැහැ. කුහුම කරනවා කියන්නේ දැන් අවස්ථාවක් වෙනවා සුපමයන සිතාමයන බහරක්. දැන් අපි අහනවා ද්වේෂ, කෝපය එක සුදුසු නැහැ. ඒක අකුසල. ඒක අසද්ධර්ම. ඒක ක්ලේශ ධර්ම. ඒක බැහැර කළ යුතු. ඒක අනත්‍යයි. අපි අහනවා. එහෙනම් අපිට සුපමයන වැඩේ. ඊට පස්සේ අපි කියන්නේ චිත්තන. කල්පනා කරනවා. ඇත්තටම කෝපෝමහා අවස්ථාවක් වෙනවා. වේදෙන් අනහසක් වෙනවා කියන සමුනක් කියලා. ලෝකෙක ප්‍රහසක්. එතනෙ කිත්තම තේරෙනවා චින්තනය. ඒක කුපිතරේට කාර්යය ලැබෙනවා. දැන් අහන තියෙන දේ හිතලා තියෙන දේ ප්‍රායෝගිකව මට භාවිතයට ගන්න පුළුවන්. මේ ධර්මාදී තුලකට පිහිටන්න පුළුවන්. කෝප වේදේ අවස්ථාවේ හඳුනාගන්නට කෝප නොවි ඉන්න පුළුවන්. ඒක ඒ අවස්ථාවේ පුහුණු කරනවා. මෙතකොට තමයි භාවනාව කරන්නේ.
මුලින්ම අපට සිතන කර්ම සැලෙනකට අවස්ථා සැලෙනක හරියට තේරෙනවා එක කොහොමද කියන්නේ? අමෝහය කියන්නේ පිටරක්. සත්‍යව අවබෝධයෙන්නේ. සත්‍යාවේ ප්‍රවේ සුපර අහනකට අපිට යන මානසික සත්‍යව අවබෝධය. හිතනකට යන මානසික සත්‍යව අවබෝධය. හැබැයි සාල්ප කොහොම කිව්වත් එක තමයි ඒක තහවුරු. ඒක තමයි භවයෙන් භවයට පාරමිතාවක් හැටියට වැඩෙන්නේ. අහපු දේ හිතපු දේ දින දාන්නට යන තාක්ෂණය. පුදුම කරන්නේ නැති වෙන්නේ ඒක දිගින් දිගට දිගින් දිගට. හැබැයි ඒක දීර්ඝ කාලයක් පාප විස්තරය සිදු කරගෙන විනා කරන යටපත් වෙනවා. නිවන් අවබෝධ කරලා පස්සේ කෙලස් නැති වෙන පස්සේ උත්සාහය. එතකොට ආයෙත් පිළිහෙන්නේ නැහැ. හැබැයි සෝවාන් ඵලයට පත් වෙනකන් සබදා ගන්න අනාගතය අරහත් ඵලයට පත් වෙනකන් මූලික වශයෙන් සෝවාන් ඵලයටවත් පත් වෙනකන් අපි ගොඩනගන ගොඩධර්ම ආපහු අපු කරලා කියන්නේ කියලා. ස්ථාවරයකට ඇවිත් ස්ථාවරයට පස්සේ ආයෙත් කරන්න බැහැ. ඉතින් ස්ථාවරයකට ආවම අපිට කරදරකින් නැති වෙන්න යන්න පුළුවන්. හදපත් ඉස්සල් කරනවා මේක හසුරුව ගන්න. විශේෂයෙන්ම මානව ජීවිතය කියලා කියන්නේ පොදු සුඛාමයක් තියෙන ආහාරයක් වගේ. සාර්ථකව සිද්ධවෙන්න මේ කියන්නේ අපට අවශ්‍ය විදිහට මේක හරවගෙන පරිස්සමෙන් හප්පගෙන විනාශ කරගන්නේ නැතුව අනිත් අය අපදගෙන මසක් වෙන්නේ නැතුව මේක පරිස්සමෙන් මොනවද ඕන විදිහට යන්න පුළුවන්. මේක මේක අවිචාරවත් වෙන්නේ ආහාරයක් පොඩි කරගෙන තමයි සුද්ධදෙන්න පුළුවන්. ලෝකී සංස්කාරයක් යට කරගෙන යන්න පුළුවන්. ඒක පිළිගන්න වෙන්නේ සමාන විචාර කෝඩක අවස්ථාවක්. එතකොට දැන් අපි මේ කතාව ආරම්භ කළේ සීලය කියන කෙනයි. සීලය ආරම්භව අපි මූලික වශයෙන් ඔය කරුණ ටික දැනගත්තාම තේරුම් ගත්තාම අපට පහසුයි කොහොමද කොමනක සීලය වෙන්නේ කියලා දැනගන්න. ඊළඟට සීලය සම්බන්ධව මේ අවබෝධයේ යෙදෙන්නට තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් සීලය කියනකොට කොහොමද අපි සීලය අරගන්නේ? සීලය කියන්නේ මොකක්ද කියලා හිතුවොත් මොකක්ද දෙන්න තියෙන උත්තරය? තිරස්කීන ස්වභාවය කියන්නේ පිළිතරම් දෙකයි. උපකෝෂ අතරේ යන්නේ හොම්බේ කන්නේ බලවත් රොඩේ රැචිලා ඉන්නේ. එතකොට දැන් සුබ කේක්ම උමිදා ගන්නකොට අර වට කීචයක් කරගෙන තමයි දිගා ගන්න. දැන් මේ වට කීචයක් කරගෙන දිගා ගන්න මම සංවර වෙන්න හිම කරගෙන යන දෙයක් මේ යාත්‍ත්‍ය කෙනෙක් තෝරා පුළුවන් මේ කුමකේ ස්වභාවය සුදුසු කරගන්න. උදාහරණ හතරෙන් ගන්නේ හොම්බෙන් කන්නේ රකරකිරන් ගන්නේ එහෙමම සාමීයත්වම ඒ බලවැඩි විදිහ බලවැඩි හැටි බලවැඩි ස්වභාවය සාමීයත්වම ජීවිත කාලේ කොහොමද කළොත් උදාහරණ දෙකක් කරනවා. ඒක ඒ කාලේ තිබුණා. ඒක හැමෝම කුක්කුර රොත්තේ එහෙනම් සොනක රොත්තේ කිමක තීලේ ගවයක් හදන්න හැටි හරියටම කොහොමද කියලා ගෝමෘතය ගෝතිල එළුවා හදන්න හැටි කොහොමද කියලා අජ්‍ය රොත්තය අජ්‍ය තීලේ
එහෙම හරියටම කොහොමද විභාර වෙනවා කියනවා ඊළඟ බලයන් වලින් බලනවා අශ්‍යාරම් ගාවේ කෙරෝ අනිවාර්යෙන් එළුවේ කෙරෝ ඒ අර උගේ හැටි උගේ ස්වභාවය හොඳට තේරුම් කරගෙන අපි ඒ විදිහට හැදෙනවා ඒ විදිහට පුරුදු කරනවා කලින් වසරේ සම්පූර්ණ කියන තුන්වෙනිම අපි මේක හරියටම කරනකොට මේක අපේ සුදුරුකම අපි එතන ඒකට කියන තිරස්කීම සීලය තිරස්කීම ධර්මය තිරසහාගේ ස්වභාවය පුහුණු කරහම සිත්තා මනුෂ්‍ය සීලය කියන්නේ මනුෂ්‍යයාට ඇති මනුෂ්‍යයාට ස්වභාවය මනුෂ්‍යයෙක්ට අදාළ ස්වභාවයක් තියෙනවා ඒක මේ මනුෂ්‍යයේ අමුතුවෙන් උදාන්දු මම මේ සාමර වෙන්න ඕනේ කියලා කරන එකක් නෙවෙයි මනුෂ්‍යයෙක් නම් එමක ඇති කොහොමද මනුෂ්‍යයෙක් හැටි තෝරගන්නේ අර කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා බාස්පරාපතක් නේද නෙමෙයි ඒ කයේ ස්වභාවය මනුෂ්‍ය කියලා කියන්නේ උසස් බලයක් ඇති. මනුෂ්‍යත්වයක් බඳ කියලා තීරණය කරන කාරණා පහක් තියෙනවා. ඒ තමයි සංස්කෘතියේ බුදු සම්බුදුන් සමෝපකයක් නෙවෙයි. මනුෂ්‍යයෙකුගේ ප්‍රාණවත් මනුෂ්‍යයෙකු තිහිතා සිටි ධර්මතාවය. මනස සත්‍යන මනස උපත කරන්න බැහැ. කරනවා ඒකත් තාවසෙන් තමන්ගේ ජීවිතය රැකගන්නට වෑයම් කරනවා වගේ තමයි තමන්ගේ ජීවිතේ වටිනාකම දකිනවා වගේම අන්‍ය සත්ත්වයන්ගේ ජීවිතවල වටිනාකම දැකලා තමන්ගේ ජීවිතවල අන්‍යගේ ජීවිත දකින්නට ප්‍රයත්න කරන කවුද මනස උපස්මනා සමස්තකදී තම දුක්ති විඳිනා වගේම අන්තකදී අනුත් දුක්ති විඳින්න ඉඩ තියෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් එහෙම හිතන ඒකට පිළිතර ක්‍රියාත්මක කරන්න පුළුවන් මනසට ඊළඟට තමයි කන්තක විඳිනා වගේ අන්නයක කාමසප්පක් කියන ඉඩ තියෙන්න ඕනේ ඒවට බාධා නොකළ යුතුයි විකෘති නොකළ යුතුයි කියලා දකින්න සිතන්න ඒකට පවතින්නට පුළුවන් මනස උපස්මනා ඉතින් තමන් සත්‍ය දැනගන්නට කැමතිනවා වගේම ලෝක අන්නයක සත්‍ය දැනගැනීමේ අවස්ථාව අහිමි මනස උපස්මනා ඊළඟ මනුෂ්‍යයෙක් හැටියට ලබාගත් ශක්තිමත් සිත ශක්තිමත් කය මනුෂ්‍යයෙක් කියලා කියන්නේ මනස විතරක් නෙමෙයි කය තීව්‍ර පිළිසහසකේ කය කරන අපේ කය ස්නායු පද්ධතිය මොලේ මොහොතේ තියෙනවා දෙවියෙකුට මනස ශක්තිමත් වුණාට කය ශක්තිමත් නැහැ පිළිසහසකට මනස ශක්තිමත් නැහැ කය යම් ප්‍රමාණයක ශක්තිමත් වුණාට මොලේ ස්නායු පද්ධතිය ශක්තිමත් නැහැ එතකොට ගතකිට දෙකම ශක්තිමත් වෙනවා කියන මානසික. මේවාගත්තු මානසික භාවයේ මද්දම පාවිච්චි කරලා ගතකිට දෙකම මොට්ටගෙන ගන්නවා නම් ඒක මනස උපස්තනෙ කරන වැඩක් නෙමෙයි. මනස උපස්තනෙ මොකද කරන්නේ? දෙල ලැබිලා තියෙන වරස් ප්‍රකාරයෙන් එක අහිමි කරගන්න. ඒක උසස් මනස ඇති කෙනෙක්ගේ ගති රක්ෂණ පහකම වෙන පහ. යම්කිසි ඔය පහ අමාරුවෙන් ඉඳි කරගෙන පුහුණු කරගෙන කයින් වචනින් සිතින් කියන තුන් දොරින්ම හරියටම පුහුණු කළොත් එයාට මොකද වෙන්නේ? එයා අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ මානසිකේ. දැන් මෙතන අපිට තේරුම් ගන්න තවදයක් තියෙනවා. දැන් තුනක් යා රට තුනක් කරගෙන මම මේ තුනක් කරනවා කියලා පිට්ටනියෙ නෙමෙයි මේක අමාරුවෙන් කරනවා මේ දික්කෙත්. මනුෂ්‍ය ධර්මයේ මනුෂ්‍යයාගේ හැටි මනුෂ්‍යයෙක් තමයි. දැන් අපිට ඒ මනුෂ්‍යකමට අමාරුවෙන් හෝ ගන්න වෙලා තියෙනවා නම් ඒක තේරුම් ගන්න. ඒකේ තාම අපි මනුෂ්‍ය කියලා කර සහය වෙනවා. ඒක
කියන්නේ තාපස්සේ තමස්සකින්තර සහනය සහන කරන එකක තොරහලෙන් බවට පත් වෙනවා. ඒක අමාගේ අපිටත් වෙන්නේ නැහැ. දැනට අපි කියනවා අමාගේ ගැටේ සාමජනකේ අමාගේ ගැටේ හොරකම අමාගේ ගැටේ සාමිකයන් අමාගේ ගැටේ බොරු කියන්නේ මත්තරම නැති දහහක් බැරියන ගානක් තමයි ඉන්නේ. එහෙම ඉන්නවා කියන එක තේරුම් මොකද්ද? තාම අපි ඇතුළතේ මනුෂ්‍ය කෙනෙකුට සහනය වෙනවා බෑ. දැන් කලින් සහනයෙන් අපි අපරාධ කරනකොට ඒක සරුවා. දැන් මානසික දැන් සැපේ නැරුවට මට සියදහස් කර මරන්න හිතෙනවා. ඒ කියන්නේ මගේ මානසිකාම මනුෂ්‍ය කෙනෙකුට ඇවිත් නෑ. ප්‍රකම් කරන්නත් නෑ බලුවා. දැන් ප්‍රකම් කරන්න හිතෙනවා. ප්‍රත්‍යක්ෂ පතරේ කරන මානසික ක්‍රියාවලියකම සාර්ථකයි. ඊළඟ තුන්වෙනි ක්‍රියාව තමයි ආමේ ක්‍රියාව. ඒ කියන්නේ ආමේ සහගත වෙනවා කොහොමද කටයුතු කරන්නේ. ඒක තමයි අපි මේ හෝයදාකට හරි අමතර දවසකට හරි අපි මේ අමතර සමාදාන වෙලා ආරක්ෂා කරන සංක ක්‍රියාවේ අමතර ඒ ආමේ සහගත වෙනවා කොහොමද කටයුතු කරන්නේ. එතකොට ඒ විදිහට අපි අමාරුවේ අමාරුවේ දුරුම කරලා ඒ තුළ හරියටම ප්‍රහාණය කරන දවසක අපි තමයි දැන් අපි ඒක පුහුණු වෙනවා යම් දවසක ඒක ප්‍රහාණය කරලා ඒක අපේ සෝහාවේ බවට පත් වෙනවා. ඒක තමයි අර ආරම්භය. ඒක භාවනා කරනකොට තියෙනවා ඒක සීලය කියලා කියන්නේ ප්‍රකෘතිය. විද්‍යාත්මකයේ ස්වභාවය විද්‍යාත්මකයේ ප්‍රකෘතිය එකක් තියෙනවා එකක් තියෙන සීල මානවයාගේ ස්වභාවය මානවයාගේ ප්‍රකෘතිය මානවයාගේ ප්‍රකෘතිය ආරම්භයේ ස්වභාවය ආරම්භයේ ප්‍රකෘතිය සාමාන්‍යයි. දැන් ශික්ෂාපද පැහැදිලි පස්සේ බුදුසසුන විස්තරය මොලේ ශික්ෂානේ මොලේ උදාහරණයක් තමයි තියෙන්නේ ස්වභාවය. ඊටපස්සේ ඒ ස්වභාවය පිටකරනකොට තමයි රැකගන්න ඉන්නේ. ඔකේ පිටකේ පාන් මෙතන. ඒකට විස්තර කරනවා. එතන මනුෂ්‍ය ධර්මවලින් අපි නිලිහෙන විතර යන ප්‍රතිපීඩේ කියන මේක තමන රකින්න බලකරනවා. මේක නිලිහෙන විතර. ඒ තුන හැමයක පුහුණු වෙනකොට ඒක තමන්ගේ ධර්මතාවය වෙනස්කම්. සත්‍ය නොබලනවා වරකන් නොකරනවා ඊට පස්සේ එකක සත්‍ය නොබලන එක නෙමෙයි අමාරු. සත්‍ය මානවක තමයි අමාරු. ප්‍රහා කරනකොට තමයි අමාරු. බොරු කියනකොට තමයි අමාරු. නැත්නම් දෙන්නකොට තමයි ඒක අමාරු. ඒකට මනස පොළවන්නට පහසු නැහැ. ඒ විදිහට මේ සියලු පිළිබඳ දුක වටිනා අදහසක් මනසට පිළිපත් කරනවා. ඒක තේරුම් ගන්න අපට ගොඩාක් යම්ුරු දැක්මක් ඇතුළ මේ සීලේ විදයට පිටු කරන්න පුළුවන්. ඉතින් දැනට අපි මේවා අයවචන කියලා දෙකෙන් හරි ප්‍රගුණ කරනවා නම් දැන් සීලස්කමාර සීලේ කියන සද්දහසක කය වචන සමවර කරගෙන ඉන්නේ සීල. ආයතන සංවර කරගන්න පුළුවන් නම් ලෝකෙට හානි නොකර ඉන්න පුළුවන්. හැබැයි එතන තියෙන සිත්තර. ඇතුලේ සිතුවි එනවා. ඇතුලේ සත්‍ය බලන්න හොරකම් කරන්න බොරු කියන්න මත්පන් බොන්න අදහස් එනවා. ආවම ක්‍රියාත්මක කරන්නේ. ඒ අපිට කරන්න තියෙන දැන් යන්නේ ශික්ෂණයක් වෙන්නේ. දැන් නිවර්ද සංවරයක් වෙන්නේ සීල පාරමිතාවක් වෙන්නේ මනසේක ඒ සංවරය අවදි කරගන්න පුළුවන්. ඒක තමයි ඒක පිහිටියන. එතකොට ස්ථාවරව. එතකොට තමයි තමයි ප්‍රකෘතිය බව. ස්වභාවය බව.
අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ ධර්මතාවය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමයි කායයේ සංවරය සාදු සාදු ආචාරය තමයි. කායයේ සංවරය වීම හොඳයි, වචනයේ සංවරය වීම හොඳයි, මනස සංවරය සාදු. මනස සංවර වෙන්නේ කොහොමද? සාදු සබ්බත් සංවර හැමතැනම සංවර වෙන්නේ කොහොමද? සබ්බත් සංවරතෝ විච්ඡ සබ්බදිස්සත. ඒ සියලු තන සියලු ආකාරයෙන් සංවර වෙන්න පුළුවන් තමයි. දුකින් මිදෙන්නට ඒ සංවරය කියලා කියන්නේ අපට තව කෙනෙක් අනුකරණය කිරීම නෙමෙයි, අවස්ථාවෝ චිත්තව සාධකහදගෙන සමන් සත්‍යාන වෙයි, ලෝක සත්‍යාන වෙයි, අපේ සිතුවිලි වචන ක්‍රියාවන් පවත්වන්න කොහොමද? ඒක සලවත්යෙන් කරගෙන යන්නට පුළුවන් නම් අපි සමානකට පිළිවෙල වනාගමනය කරන්න පුළුවන්. වඩා පිළිවෙල වඩා සියුම්ව කරන්න පුළුවන් නම් උසස් පිළිවෙල. සීලේ උසස් වෙන්නේ බරපතල වෙන වෙන කොහොමද නෙමෙයි. තුන්චි තුන්චි වෙන වෙන කොහොමද තියෙන්නේ. ඒක සත්‍ය වරම වරකම් කරනවා කියන ලොකු දෙයක්. ඒ වෙන වෙන තමයි උසස් පිළිවෙලක් නෙමෙයි. ඒක ප්‍රාථමික පිළිවෙල. ඒ පිළිවෙල සැපෙන්නේ දහස කොලයක් කරන්න කියන මොහොතද? සැපෙක් මනස තුලින්ම කොටසක්. ඒයි. දැන් ඔයගෙ බරපතල කොලයක්. සතුවරමක තමයි බරපතල. නමුත් ඒ පිළිවෙල කියලා ඉන්න කෙනෙකුට උසස් පිළිවෙල නෙවෙයි දහස කොලයක් කරන්න තියෙන තමයි උසස් පිළිවෙල. ඒයි උසස් පිළිවෙල කියන්නේ. සතුනවායින් දුන්න කෙනෙක් ලෝක සම්මතයි. ඒක පවුල් කරනවා ඒකෙන් අපට සාමයෙන් අරවාම වෛද්‍යාති හිතල අපට ඒකෙන් වලකින්න පුළුවන්. හැබැයි ගහක කොලයක්වත් නොකඩන මත්තමකට එන්න ඊට වඩා ලොකු සංවේදී බවක් සමස්ත පරිසරය ගැන ලෝකය ගැන ගොඩනගාගත්ත විතරයි සත්‍යවරම නොවන බවගේ ගහකටත් අනතුරක් නොකර ඉන්නේ. අන්නර ලෝකීය සිවතනට එන්නේ එකපටයි. මුලින් සත්තුමරන්නේ, ඊට පස්සේ සත්තුන්ට වසවිදේ ගන්නනේ, ඊට පස්සේ පොළොව පොසන්නේ නැහැ. ඒ මත්තකට ටිකෙන් ටික එනකොට ඒ සීල උපස් කරනවා. හැබැයි ගිහියේ හැකියිත ඒ මත්තකට යන්න පහසු නැහැ. ගිහියකට අපි කියනොත් එහෙනම් ගහක පොළයක් නොකනා නේද? ඒකත් ගිහියේ ඔබට